මේ දවස්වල බයිනෑස් කරන හැමෝම් වගේ හොයන මේ දවස්වල බයිනෑස් කරන හැමෝම් වගේ කතාබහට ලක්වන බයිනෑස් සරහා මුදල් හොයන්න පුළුවන් බයිනෑස් විසින් හඳුන්වලා දීපු අලුත්ම කන්සෙප්ට් එක තමයි බයිනෑස් හොඩ්ල එයාඩ්‍රොප් කියන කන්සෙප්ට් එක. ඉතින් මේ කන්සෙප්ට් එක මාර්ගෙන් ඕනම කෙනෙක්ට කිසිම රිස්ක් එකක් නැතුව තමන්ගේ සල්ලි නැති කරගන්නේ නැතුව 100%ක් සාර්ථකවම ඕනම කෙනෙක්ට පුංචිම පුංචි දෙයක් කරලා බයිනෑස් එකට එන අලුත්ම එයාඩ්‍රොප් මාර්ගයෙන් මුදල් හොයන්න පුළුවන් කියලා ඔයාලා හැමෝටම මම සතුටින් මතක් කරනවා. ඉතින් මගේ වීඩියෝස් ඔයා දිගටම නරඹන කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති මේ වෙනකොටත් අපිට මේ විදිහට කිසිම රිස්ක් එකක් නැතුව අපේ ළඟ තියෙන බයිනෑස් කොයින්ස් එහෙම නැත්නම් BNB කොයින්ස් මාර්ගයෙන් බයිනෑස් එක හරහා මුදල් හොයන්න පුළුවන් ප්‍රධාන කන්සෙප්ට් දෙකක් බයිනෑස් වලින් හඳුන්වලා දීලා තිබුණා. ඒ තමයි බයිනෑස් ලොන්ච් පූල්, ඒ වගේම බයිනෑස් මෙගා ඩ්‍රොප් කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වගේම බයිනෑස් විසින් හඳුන්වලා දුන්නු අලුත්ම කන්සෙප්ට් එක, එහෙම නැත්නම් අලුත්ම ප්‍රොජෙක්ට් එක තමයි බයිනෑස් හොඩ්ල එයාඩ්‍රොප් කියන මෙන්න මේ කන්සෙප්ට් එක. ඉතින් මෙන්න මේ මාර්ගෙන් ඔයා ළඟ තියෙන BNB කොයින්ස් ස්ටේක් කරලා ඉතාමත් පහසුවෙන් බයිනෑස් වලට එන්න තියෙන අලුත්ම කොයින්ස් එයාඩ්‍රොප් එකක් මාර්ගෙන් ඔයාලට කිසිම රිස්ක් එකක් නැතුව කිසිම වියදමක් දරන්න නැතුව ඔයාලා හැමෝටම නොමිලේම රිවෝඩ් එකක් විදිහට මේ විදිහට BNB ස්ටේක් කරලා ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන කිසිම වියදමක් නැතුව කියලා මම ඔයාලට අදහස් කරේ ඔයාලඟ කිසිම මුදලක් නැති වෙනවා කියන එක නෙමෙයි. ඔයාලට මේකට BNB අවශ්‍ය වෙනවා. නමුත් ඔයාගේ BNB සතයක්වත් කැපෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ මුදල් සතයක්වත් කැපෙන්නේ නැහැ. ඉතින් ඒක ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. ඉතින් මේ විදිහට Binance Hodl Airdrop කියන මේ concept එකට හඳුන්වලා දුන්නු පළවෙනි Airdrop project එක තමයි banana gun. banana කියන coin එකට අදාළ airdrop එක. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම banana airdrop එක මාර්ගයෙන් Binance Hodl airdrop concept එක හරහා ඉතාමත් පහසුවෙන්ම ඔයාලට මුදල් ලබා ගන්න පුළුවන්, විශාල මුදලක් වුණත් reward එකක් විතර ලබා ගන්න පුළුවන්. ඒ හැම දෙයක් ගැනම අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඊට කලින් මම ඔයාලට ප්‍රධාන කාරණයක් මතක් කරනවා. මේ වගේම අලුත් airdrop පිළිබඳව මම මගේ YouTube channel එකේ දැනුවත් කරන්න කලින් මගේ Telegram channel එකේ මම දැනුවත් කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මගේ Telegram channel එකට ඔයා join වෙලා ඉන්න. මේ වීඩියෝ එකේ description එකේ හා first comment එකේ මම links දාලා තියන්නම් මගේ Telegram channel එකේ. ඉතින් අපි දැන් බලමු මේ banana token එක, එහෙම නැත්නම් මේ banana coin එකට අදාළ වැඩිදුර විස්තර කිහිපයක්. ඉතින් අපි දැන් වැඩිදුර විස්තර කිහිපයක් බලමු මේ banana gun coin එකට අදාළ, එහෙම නැත්නම් මේ token එකට අදාළව. ඉතින් ඔයාලට මම මෙන්න මේ announcement එකේ link එක මේ video එකේ description එකේ හා first comment එකේ දාලා තියන්නා. ඉතින් Binance විසින් හඳුන්වලා දෙන එයාලගේ අලුත්ම project එක Binance Hodl Airdrop කියන මෙන්න මේ project එක යටතේ හඳුන්වලා දෙන පළවෙනි එයාඩ්‍රොප් එක තමයි මේ banana gun කියලා කියන්නේ. එහෙම නැත්නම් banana token එක කියලා කියන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් token name එක banana gun. මේක කෙටියෙන් හඳුන්වන්නේ banana. ඔයාලට token supply එක බලා ගන්න පුළුවන් max token supply එක. ඒ වගේම මෙතන තියෙන සුවිශේෂීම කාරණේ තමයි මේ Hodl airdrop token වලට එයාලා කොච්චර reward එකක් ලබා දෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් banana coins, එහෙම නැත්නම් banana tokens ලක්ෂ 8ක් Hodl airdrop එක වෙනුවෙන් එයාලා මේ විදිහට win කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ වෙනකොටත් මේකේ ප්‍රයිස් එක කියන්නේ $70ක් වගේ ප්‍රමාණයක් එක banana coin එක. ඉතින් එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කොච්චර reward ප්‍රමාණයක් මේ විදිහට Binance එකේ මේ Hodl airdrop concept එක යටතේ මේක කරන අයට ලබා දෙනවද කියලා. අන්න ඒ නිසා මේ chance එක නම් පොඩ්ඩක්වත් ඔයා miss කරගන්න එපා. ඉතින් මේ වගේ ඔයාලට තවත් වැඩිදුර විස්තර බලා ගන්න පුළුවන් මම මේකේ link එක දාලා තියන්න. දැන් අපි බලමු කොහොමද අපි මේ දේවල් හරියටම එකින් එක step by step කරන්න කියලා. දැන් අපි බලමු කොහොමද අපේ ළඟ තියෙන USDT ප්‍රමාණය මුලින්ම Binance coins බවට පරිවර්තනය කරගන්නේ කියලා. මොකද මේ විදිහට simple earn වල stake කරන්න නම් අනිවාර්යයෙන්ම අපේ ළඟ Binance coin, එහෙම නැත්නම් BNB coins තියෙන අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා Binance account එකක් හදලා નિවර්දියව verify කරලා USDT ප්‍රමාණයක් දාගෙන ඉන්න කෙනෙක් නම් log වුණාම home එකට මෙන්න මේ වගේ තැනකට තමයි ඔයා එන්නේ. ඉතින් ඔයාට මේ විදිහට Binance account එකක් නැත්නම් ඒ හදන video එක මම දාලා තියෙනවා මේ video එකේ description එකේ හා first comment එකේ. අනිවාර්යයෙන්ම ඔයාත් નિවර්දියව Binance account එකක් හදලා verify කරගෙන තියාගන්න. මේ වගේ වැඩ කරලා ඔයාලට සාර්ථක ලෙස කිසිම risk එකක් නැතුව මුදල් හොයන්න පුළුවන්. හරි. ඔයාලට මේ විදිහට home එකට log නම් දකුණු අත පැත්තේ පහළම බලා ගන්න පුළුවන් wallets කියන සලකුණ. ඔයා අන්නේ සලකුණට ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාට බලා ගන්න පුළුවන් spot wallet, funding wallet මේ වගේ wallets තියෙනවා. ඉතින් මේ වෙලාවමගේ USDT තියෙන්නේ spot wallet එකේ. ඔයාට මේ දේවල් තේරෙන්නේ නැත්නම් ඒත් පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. මම Binance පාඨමාලාවේ first episode එක මේ වෙනකොටත් දාලා තියෙනවා. ඒකේ link එකත් මම දාලා තියන්නම් මේ video එකේ description එකේ හා first comment එකේ. කිසිම දෙයක් නොතේරෙන කෙනෙක්ට උනත් සරලවම තේරුම් ගන්න පුළුවන් විදිහට මේ දේවල් ගැන මම ඒ video එකේදී කියලා දීලා තියෙනවා. හරි, ස්පොට් වලට එක USDT ප්‍රමාණය ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙලාවේ තියෙනවා. මට අවශ්‍ය වෙන්නේ මේක BNB බවට
පරිවර්තනය කරගන්න. ඉතින් ඔයාලට පේන ඇති මෙතන සර්ච් බාර් එකක් තියෙනවා. අන්නේ සර්ච් බාර් එකේ මම BNB කියලා සර්ච් කරනවා. මොකද බයිනෑස් කොයින් මට බයි කරන්න අවශ්‍ය වෙන්නේ. මම මේ විදිහට BNB කියලා සර්ච් කරාම BNB කොයින්ස් වලට අදාළව මේ විදිහට ඇවිල්ලා තියෙනවා. මම අන්නේ කුඩ මේ විදිහට එකපාරක් ටච් කරනවා. ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් BNB පෙයස් ටික තියෙනවා. BNB USDT, FDUSDT ඒ වගේම BTC කියලා. ඉතින් මට අවශ්‍ය වෙන්නේ, අපිට අවශ්‍ය වෙන්නේ BNB USDT. මොකද USDT දීලා තමයි BNB බයි කරන්න යන්නේ. මම මේ විදිහට අංක එක BNB USDT කියන එක තෝරනවා. හරි, තේරුවාම මෙන්න මේ වගේ තැනකට එන්නේ. දැන් ඔයා කරන්න ඕන බයි ඕඩර් එකක් දාන්න ඕන මේ වෙලාවේ BNB තියෙන ප්‍රමාණය අනුව. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට බයි කියන එක පහලින් මාකට් කියලා තමයි දැන් වැටලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මේක මාකට් කියන එකට දාගන්න ඕන. ඉතින් ඔයාගේ ලිමිට් කියලා වැටලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මාකට් එකට දාගන්න. මොකද මාකට් එකේ මේ වෙලාවේ යන ප්‍රයිස් එකට තමයි BNB බයි කරන්න යන්නේ. ඉතින් මාකට් කියන එකට දාලා ඔයාට පුළුවන් මෙන්න මෙතනින් හදාගන්න ඔයා කොච්චර USDT ප්‍රමාණයක් කින් ඔයා BNB බයි කරනවද කියලා. ඉතින් මගේ සම්පූර්ණ USDT ප්‍රමාණය BNB බයි කරන්න මම මේ වෙලාවේ යොදවනවා. මම මේ විදියට මේක මැක්සිමම් දාගන්නවා. මැක්සිමම් දාගෙන බයි BNB කියන මෙන්න මේ ටැබ් එක උඩ මම එකපාරක් ටච් කරනවා. හරි, ටච් කරාම ඕඩර් ක්‍රියේටඩ් කියලා වැටුණා. හරි, මම නැවතත් වොලට්ස් කියන සලකුණ උඩ ක්ලික් කරනවා. ක්ලික් කළා මම මේ විදියට බැක් වෙනවා. ඉතින් බැක් වුණාම ඔයාට බලාගන්න පුළුවන් මගේ ළඟ තිබ්බ USDT ප්‍රමාණය සම්පූර්ණයෙන්ම දැන් මේ වෙලාවේ BNB එහෙම නැත්නම් Binance Coins බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම ඒක උඩ ටච් කරලම් පෙන්නන්න. ඔයාලට පේන ඇති සම්පූර්ණයෙන්ම මගේ ළඟ තිබ්බ USDT ප්‍රමාණය මේ වෙලාවේ BNB බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. හරි, දැන් මම නැවතත් home එකට එනවා. දැන් තමයි වැදගත් ස්ටෙප් එක. කොහොමද සිම්පල් ඈර්න් වල අපි ස්ටේක් කරන්න කියලා අපේ ළඟ තියෙන BNB. ඉතින් සිම්පල් ඈර්න් කියන එක ඔයාට හොයාගන්න බැරි නම් ඔයාට ඉතාමත් පහසුවෙන් පුළුවන් මේක හොයාගන්න. ඔයාට පුළුවන් හෝම් එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට සර්ච් බාර් එකේ සර්ච් කරන්න සිම්පල් ඈර්න් කියලා. මෙන්න මේ විදිහට සර්ච් කරන්න සිම්පල් ඈර්න් කියලා. සර්ච් කරාම ඔයාට බලා ගන්න පුළුවන් සිම්පල් ඈර්න් ෆන්ක්ෂන් එක තියෙනවා. ඉතින් මේ ෆන්ක්ෂන් එක ඔයාගේ හෝම් එකේ ඉස්සරහටත් දාගන්න පුළුවන්. ඒ ගැන මම අර කලින් කරපු මගේ ෆස්ට් එපිසෝඩ් එකේ බයිනස් කෝස් එකේ මම ඔයාලට කියලා දීලා තියෙනවා ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මේ විදිහට සිම්පල් ඈර්න් කියලා සර්ච් කරාම ඔයාට ඒ සෙටින් එක බලා ගන්න පුළුවන්. ඔයා අන්නේ කුඩ එකපාරක් ටච් කරන්න. හරි, ටච් කරාම සිම්පල් ඈර්න් යටතේ මේ විදිහට පෙයාස් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් BNB USDC මේ වගේ පෙයාස් ගොඩක්ම තියෙනවා. ඉතින් මෙතනින් ඔයාට BNB කියන එක හොයාගන්න බැරි වුණොත් මෙතන උඩම ඇවිල්ලා තිබ්බේ නැති වුණොත් ඔයාට පුළුවන් මෙතනින් සර්ච් බාර් එකේ BNB කියලා වුණත් මේ විදිහට සර්ච් කරන්න. සර්ච් කරාම ඔයාට පුළුවන් අන්නේ කුඩ මේ විදිහට එකපාරක් ටච් කරන්න. හරි, ටච් කරාම ඔයා මෙන්න මේ වගේ තැනකට දැන් ඇවිල්ලා තියෙන්නේ. සරලවම කිව්වොත් මෙතෙන්දි වෙන්නේ අපේ ළඟ තියෙන Binance Coins ස්ථාවර තැන්පතුවකට වගේ දාන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් පොලියක් ලැබෙන විදියට අපේ ළඟ තියෙන Binance Coins මේ විදියට සිම්පල් ඈර්න් වල අපිට පුළුවන් ඩිපොසිට් කරලා තියාගන්න. හරි, ඔයාලට බලාගන්න පුළුවන් මෙතන පෙන්නනවා ෆ්ලෙක්සිබල්, ඒ වගේම දවස් 15, දවස් 30, දවස් 60 කියලා මේ විදියට පෙන්නනවා. ඒ වගේම ප්‍රසන්ටේජ් එකකුත් මේ විදියට පෙන්නනවා. ඉතින් මෙන්න මෙතනින් කියන්නේ APR එක. ඒ කියන්නේ ඇනුවල් ප්‍රසන්ටේජ් රේට් එක. ඔයා මේ විදියට ස්ටේක් කරන Binance Coins ප්‍රමාණයට කොච්චර පොලියක් ලබා දෙනවද කියලා තමයි මේ විදියට ප්‍රසන්ටේජ් එකක් විදියට මෙතනදී පෙන්වන්නේ. එතනදිත් ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ APR. ඒ කියන්නේ ඇනුවල් ප්‍රසන්ටේජ් රේට් එක, වාර්ෂිකව ලැබෙන පොලිය අනුපාතය වගේ තමයි මේ විදියට පෙන්වන්නේ. හරි, ඔයා මෙන්න මෙතනින් ෆ්ලෙක්සිබල් කියන එක තමයි තෝරගන්න ඕන. ෆ්ලෙක්සිබල් කියන එක තෝරගෙන ඔයාට පුළුවන් ඔයා කොච්චර BNB ප්‍රමාණයක් ස්ටේක් කරනවද කියලා මෙතනින් ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාව මගේ තියෙන සම්පූර්ණ BNB ප්‍රමාණය යොදවන හින්දා මැක්ස් කියන එකට ටච් කරනවා. ඉතින් මැක්ස් කියන එකට ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් සම්පූර්ණ BNB ප්‍රමාණය මෙතන පෙන්නනවා. ඉතින් මතක තියාගන්න මෙන්න මෙතෙන්දී ඔයාට බලා ගන්න පුළුවන් මම මේක සම්පූර්ණයෙන් ඉවත් කරලා පෙන්නන්න BNB අවම 0.025 ප්‍රමාණයක් තමයි අපිට මේ විදිහට ස්ටේක් කරන්න පුළුවන් අවම මුදල වෙන්නේ. සාමාන්‍ය බැලුවොත් USDT 10ක් 15ක් වගේ තමයි අපිට අවම ප්‍රමාණයක් මේ විදිහට ස්ටේක් කරන්න පුළුවන් වෙන්නේ සිම්පල් ඈර්න් වල. හරි, මේ විදිහට මම තෝරලා ඔයාට පේන ඇති පල්ලෙහා පෙන්නනවා. මෙන්න මේ විදිහට I have read and agree to this කියලා මේ විදිහට තියෙනවා. ඔයා අන්න ඒකට මේ විදිහට ටික එකක් දෙන්න. ටික එකක් දීලා confirm කියන ටැබ් එකට ක්ලික් කරන්න. හරි, ක්ලික් කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට subscription successful කියලා වැටුණා.
විදිර BNB ස්ටේකල් අපිට මේ විදිර නොමිලේ රිවෝඩ් ලබාගන්න පුළුවන් විදිට යා ඩ්‍රොප් පින්නන පේච්චකෝ අට බලාගන්න පුළුවන් හෝම එක ඇවිල්ලවා කරන්න ඕන මෙන්න මේ විදිර සර්ච් කරන්න එයා ඩ්‍රොප් කියලවා සර්ච් කරන්න එයා ඩ්‍රොප් කියලවා මේ විදිර සර්ච් කරදදි ඔයාට බලාගන්න පුළුවන් වේවි ඔයාට මෙන්න මේ වගේ සිටින් එකක් ඒවි එයා ඩ්‍රොප් කියල මේ විදිර ෆන්ෂන්ස් කියලා ඔයා අන්නේ සිටින්නකුට එක පාරක් ටච් කරන්න ඉති මෙදනට ආම වාට බලාගන්න පුළුවන් බනානගන් බනාන ටෝකන් එකවාට පේනැති මේ විදිර පළවිනිටම තියෙනවා වාට පේනැති ඔන්ගොයින් කියල පෙන්න්නනවා ඔයා අන්නෙකුට එක පාරක් ටච් කරන්න ටච් කරාම වාට බලාගන්න පුළුවන් මෙන්න මෙතන පෙන්න්නනවා මයි එයා ඩ්‍රොප් ට්‍රේඩ් ලර්න් මෝ කියලා ඔයා මෙතනි මයි එයා ඩ්‍රොප් කියනක උඩ ටච් කරාම ඔයාගේ මේ විදියට ස්ටේක් කරපු BNB ප්‍රමාණයට පැයෙන් පැයට අප්ඩේට් වෙනවා ඔයාට කොච්චර බනාන ටෝකන් ප්‍රමාණය ලැබෙනවද කියලාට පේනැති කොයින් මාර්කට් කැප් එක ඉති වාලට පෙනැති බනාන ටෝකන එක මේ වෙන කොටත් ප්‍රයිසක යන්නේ ඩොල 70% විසි දෙකට ඉතින් මේ විදියට ඔයා ස්ටේක් කරන ප්‍රමාණය වැඩි වෙන තරමට ඒ කියන්නේ ඔයා මෙතන BNB ප්‍රමාණය වැඩි වැඩියෙන් ස්ටේක් කරන්න කරන්න ඔයාට නොමිලේ එයාඩ්‍රොප් රිවෝඩ් ලැබෙන ප්‍රමාණය ගොඩක්ම වැඩි වෙනවා ඒක ඔයා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන අනිවාර්යෙන්ම ම හිත ීඩ බල යා ගොඩක් ලොක දැනුවක් ලැබෝ කිය ති යා ගොඩක් දෙවල් ීඩ ගනගත් කිය ම හිතවා මේ බයිනසක අලුතෙම අපපු ප්‍රෙක්්ක් ගැන ඔයාලක තිය අද සානිවාරම කමසක්ෂන් එක කමටක් ඉදර දාගනයන්න ශක්ගුව සබ්‍රයි් කල නත දැම සබ්‍රයි් එකතුවන්න අනිවාරම වගේ නොදන්න අලුට දැනගන්න මේ වීඩක ෂයා කරන්න මේ වගේම වටින වීඩකෙන් හමුවනතුරු යාට සුබම සුබදවසක් වේවා.